අපි දන්නවා මේ වන විට සෞඛ්‍ය ශේත්‍රයේ ඉතාමත්ම ඛේදනීය අර්බුදයක් කර ඇදමින් පවතින. හෙදෙහෙදියන් වෛද්‍යවරු ඇතුළු අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අති විශාල ප්‍රමාණයක් රට හැරදාලා විදේශගත වන තත්ත්වයක් අපිට පේන්න තිබෙනවා. ඉතින් ඒක තුළ සෞඛ්‍ය සේවාව දවසින් දවස කඩාවැටෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රෝහල් වල රාජකාරී කිරීමේදී වෛද්‍යවරයාගේ සිට හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනිකුත් සේවා කාණ්ඩ මේ වන විට බරපතල හිගයකට මුණ පාලා තිබෙනවා. ඉතින් මේක සඳහා ආණ්ඩුව පැත්තෙන් ඒ අවශ්‍ය ප්‍රතිකර්ම මේ වෙනතෙක් කරගෙන නැහැ. අපි දන්නවා වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ 2023 වර්ෂය සඳහා රාජ්‍ය සේවාවට බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නවත්තලා තිබෙනවා. අපි ඉතා වගකීමෙන් කියනවා මේ වන විට හෙද සේවාව සඳහා 2023 වර්ෂයේ පුහුණුවට කිසිදු හෙද නිලධාරිනියක් හෝ හෙද ඒ ශිෂ්‍යෙක් බඳවා ගන්න කටයුතු කළා නැහැ. ඉතින් මේක බරපතල විදිහට බලපාලා තිබුණා. අනිත් පැත්තෙන් 2018, 2019, 2020, 2021 මේ වර්ෂවල උසස් පෙළ සමතුන්ගෙන් මේ වනතෙක් හෙද පුහුණුවට බඳවා ගන්න කටයුතු කළා නැහැ. අවසානයට සම්මුඛ පරීක්ෂණ ලක් කර 2018, 2019 වර්ෂවල 3500කට අධික ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඉන්නවා හෙද පුහුණුවට ඇතුල් වෙන්න. තාමත් උන් බඳවා ගන්න කටයුතු කළා නැහැ. ඒ හැමුවේ අද රටේ හෙද විදුවල් 17ක එක හෙද ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් සිටින තත්වයකට පත් වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනෙන වෘත්තීය සමිති නායකයෝ වෙනත් මේට අදාළ නැති ප්‍රශ්න අල්ලගෙන ඒ ඔස්සේ හෙද සේවාවේ ඉන්න හෙද හෙදියන්වත් හෙද සේවාවට බැඳෙන්න ඉන්න නවක නිලධාරිනුත් රැවටීම සඳහා නිරත වෙලා ඉන්නවා. අපි දන්නවා 2017 කණ්ඩායමය පසුගිය සතිය ඔවුන්ගේ විභාග ප්‍රතිඵල නිකුත් කරා. ඔවුන්ගෙන් 650කට ආසන්න සංඛ්‍යාවක් විභාගයේ අසමත් වෙලා තිබෙනවා. හැබැයි මේක ඇත්ත පැත්ත රටට හේලි කරන්නේ නැතුව බඳවා ගැනීම නවත්තලා තිබෙන එක සම්බන්ධයෙන් පත්වීම් ලබා දෙන්න අනුමැතිය ලබා නොදීම කියන කාරණා සම්බන්ධයෙන් කිසිවක් ඇත්ත කාරණා හෙද කාර්ය මණ්ඩලයට හෝ සමාජයට හේලි කරන්නේ නැතුව මේ විභාගයේ අසමත් වීම කියන කාරණේ අල්ලගෙන තිබෙනවා. එවන විට විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද සේවාව නවක පත්වීම් ලබන්න ඉන්න 2500කට ආසන්න හෙදියන්ගෙන් 1000කට පමණයි පත්වීම් ලබා දෙන්න අනුමැතිය දීලා තිබෙනවා. එය පෙරේදා දිනේ වන විටත් ඒ තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරේ. අපි ඒ සම්බන්ධයෙන් විමසුණු විට ඔවුන් පැවසුවේ සෞඛ්‍ය ඇමතිවරයාට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා ඉතුරු පිරිස සඳහා අනුමැතිය ලබා ගන්න. හැබැයි මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයා ලංකාවේ නැහැ. ඔහු විදේශගත වෙලා. හෙද සේවාව තුළ බරපතල විදිහේ හෙද හිගයක් තිබෙනවා. ඒ පත්වීම් ලබා දෙන්න කටයුතු කළ යුතුව තියෙද්දී ඔවුන්ට පත්වීම් ලබා නොදී විභාග අසමත් වීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මැඟිල්ල දික් කරමින් ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන එක්තරා වෘත්තීය සමිතියක් මේ වන විට හෙද කාර්ය මණ්ඩලයත් පැවැට්ටීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තහම සම සෞඛ්‍ය උපාධිධාරීන් ඒ වසර දෙකක පමණ කාලයක සිට 475කට අධික උපාධිධාරීන් පිරිසක් ඉන්නවා හෙද සේවාවට ඇතුල් වීම සඳහා බලාගෙන. ඔවුන්ට තව මාස 6ක අනුස්ථාපන පුහුණුවක් කරන්න තිබෙනවා. ඒ අනුස්ථාපන පුහුණුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ඒ සිසුන්ට අනුමැතිය ලබා දීලා නැහැ. අපි කියන්නේ මේ වන විට විදේශ රටවලින් 10000ක් 20000කටත් වඩා හෙදෙහෙදියන් සඳහා ඉල්ලුම ඇවිල්ලා තිබෙනවා. නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශෝ විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ්‍ය නානායක කර මහත්තයා ඔව් කටයුතු කරන්න කටයුතු කළා නැහැ. පහුගිය දවස්වල අපි දැක්කා ඔවුන් කියනවා විදේශ විනිමය උපයා ගැනීම සඳහා වෘත්තිකයන් විශේෂයෙන්ම හෙදෙහෙදියන් විදේශගත කරන්න කටයුතු කරනවා කියලා. අපි අහනවා එතුමා පත් වුණාට පස්සේ යාවපු එක හෙද නිලධාරියක් සම්බන්ධයෙන් අපිට විස්තර කරන්න කියලා. එක හෙද නිලධාරියක් හෝ නිලධාරියෙක් යවන්න ඔවුන් කටයුතු කළා නැහැ. හෙදෙහෙදියන් තමන්ගේ අවශ්‍යතාවය මත විදේශගත වෙලා තිබෙනවා. ඒ අරෙන්න සැලසුමක් සහිතව පුහුණු කරලා හෙදෙහෙදියන් ඒ සඳහා යවන්න කටයුතු කළා නැහැ. මේ රටේ හෙද සේවාවෙත් සෞඛ්‍ය සේවාවෙත් තියෙන ඇත්ත ප්‍රශ්න විසඳීම සඳහා වහාම මැදිහත් වෙන්න එසේ කටයුතු කරන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම හෙදෙහෙදියන් විදියට හෙද සේවාවට මත වෙලා තියෙන ප්‍රශ්නත් හෙද බඳවා ගැනීම නවතා දැමීම ආණ්ඩුවගෙන තිබෙන තීරණයටත් විරෝධය පළ කරමින් ඉදිරියේදී තව සතියක කාලයක් අපි ආණ්ඩුවට ලබා දෙනවා. ඒ සතිය තුළ මේ කටයුතු විසඳන්න මේ ප්‍රශ්න විසඳන්න කටයුතු නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම අපි ඒ පිළිසම්බන්ධ කරගත්ත දැවැන්ත ක්‍රියාමාර්ගයකට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට එන්න අපි කටයුතු කරනවා.